ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රිවිවරි නැවතින් අරගෙන එන තවත් brand new video එකකට මේ video එකෙන් අපි බලන්න යන්නේ 2012 අවුරුද්දේ රිලීස් වුණ Vienna Waits For You කියන mystery horror short film එක ගැන අතුල් වුණොත් කවදාවත්ම එළියට එන්න බැරි විදිහේ අద్భుත apartment එකක් ගැන තමයි මේ film එකෙන් කියවෙන්නේ ඉතින් ආර්ධන කරනවා අදත් හැම කෙනෙක්ටම මේ සුපිරිම film එකේ කතාව අන්තිම විනාඩිය වෙනකම්ම බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඒ වගේම වතාවත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්තම් දැම්ම सब्सक्राइब कर ला बेल आइकन आप क्लिक करने अमतक करने पर है ना अभी वीडियो का बेहतर है रिमो චිත්‍රපටයේ මුලදී වයසක කාන්තාවක් එයාගේ apartment එකේ දන ගාගෙන ඇවිදිනවා අපිට පේනවා. ගොඩක් දුරට එයාගේ කකුල් හිටගන්න බැරි තරමටම දුර්වල නිසා වෙන්න ඇති. ඉතින් කොහොම හරි මේ ආච්චි අම්මා රෙදිපටි ලණුවක එක කොනක් මේස කකුලක ගැට ගහලා අනිත් කොන ජනේලෙන් එළියට දානවා. පේන විදියට එයා මේ apartment එකෙන් මොනම විදියකට හරි පැන ගන්නයි උත්සාහ කරන්නේ. මේ ආච්චි අම්මා ගොඩක් වයසක කෙනෙක් වුණත් එයා කොහොම හරි කරලා එළියට නැගලා ලණුව හයියෙන් අල්ල ගන්න සමත් වෙනවා. එයා පහළට බහින්න පටන් ගන්න එකම එක පාරටම යාගේ අත ලිස්සලා පහලට වැටෙන්න පටන් ගන්නවා. ඒත් වාසනාවකට හරි අවාසනාවකට හරි ඒ ලණුව අద్భుත විදියට යාචි අම්මාගේ කකුල වටේට එතිලා එයව බේරගන්න සමත් වෙනවා. ඉතින් ඊළඟ තත්පරයේදී එක පාරටම ලණුවත් එක්කම ඒ ආච්චි අම්මව අපාර්ට්මන්ට් එක ඇතුළට ඇදිලා ගිහිල්ලා ඒ ජනේලය සදාටම වැහෙනවා අපිට පේනවා. මාස කිහිපයකට පස්සේ ඇනා කියලා අවුරුදු 25ක තරුණ ගෑනු ළමෙක් ඒ අපාර්ට්මන්ට් එකම රෙන්ට් එකට අරගෙන එනවා. ඇනාව බිල්ඩින්ග් මැනේජර් මියුලර් සහ ඒ අපාර්ට්මන්ට් එකේ දැනට ජීවත් වෙන කාන්තාව විසින් පිළිගන්නවා. ඉතින් පේන විදියට දැන් ඒ අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙන කාන්තාව ෆිල්ම් එක මුලදී අපි දැකපු කාන්තාව නම් නෙමෙයි. රූම් එක වටේම ඇවිදලා බලන ඇනා ඒකට ගොඩක් කැමති වෙනවා. ඒ වගේම මියුලර් මේ අපාර්ට්මන්ට් එකට ගොඩක් අඩු රෙන්ට් ෆී එකක් කිව්වම ඇනා තවත් පුදුම වෙනවා. ඒ මොකද ඒක පිහිටලා තිබුණේ වියානා නගරයේ මැදට වෙන්න නිසා. රෙන්ට් ඇග්‍රීමන්ට් එක සයින් කරන්න කලින් ඇනා ඒ කාන්තාවගෙන් ඒ අපාර්ට්මන්ට් එකෙන් යන්නේ ඇයි කියලා අහනවා. එතකොට එයා කියනවා එයා ලෝකෙ වටේ ඇවිදින්න ආසයි කියලා. ඒ වගේ වයසක කාන්තාවක් ලෝකෙ වටේ සංචාරය කරන එක ටිකක් විතර අමුතු වුණ ඇනා යව විශ්වාස කරනවා. ඒ වගේම ඇනා කියනවා එයා ටවුන් එකට අලුතෙන් ආවේ කියලා. ඒ වගේම එයා එහෙට ඇවිල්ලා තියෙන්නේ එයාගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක. කොහොම හරි ඉතින් මේ දෙන්න අතර උණු ප්‍රශ්න නිසා ඇනා දැන් තනියම තමයි ජීවත් වෙන්නේ. ඇනා යා කතාව කියාගෙන යද්දී මේ මහලු කාන්තාව ටිකක් විතර අවුලෙන් වගේ ඇත්තටම ඇනාට මේ අපාර්ට්මන්ට් එක ඕනමද කියලා අහනවා. එයා ඌ කිව්වට පස්සේ මියුල ඇනාට රෙන්ට් ඇග්‍රීමන්ට් එක සයින් කරන්න බාර දෙනවා. ඇනා එක සයින් කරන්න බලද්දී එයාගේ පෑනලේ වෙන්නේ නැහැ. ඒත් වයසක කාන්තාවගේ අතේ හරියටම ඒ වෙලාවේ අමතර පෑනක් තිබුණා. ඉතින් පෑන විදිහට මේ කාන්තාවට පුළුවන් තරම් ඉක්මනට ඇනාට ඒ අපාර්ට්මන්ට් එක බාර දෙන්න යෝමනා වෙලා තියෙන්නේ. ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඉවරන ගමන්ම ඒ කාන්තාව එයාගේ බඩුත් අරගෙන එතනින් පිට වෙලා යනවා. ඇනාට මොනවා හරි ඕන වුණොත් එයාට කතා කරන්න කියන මියුලනුත් එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඇනා ඉක්මනටම එයාගේ අලුත් අපාර්ට්මන්ට් එක සුද්ධ කරන්න පටන් ගන්නවා. එයාගේ බඩු සේරම ඇතුළට අරගෙන එන ඇනා බිත්ති පේන්ට් කරන්න පටන් ගන්නවා. එතන ගොඩක් දූවිලි බැඳලා තිබුණා. මේ නිසා ඇනා රාක්කයක් උඩ තිබුණු රෙදි ගැලලකුත් එක්කම එතන තියෙන වැඩක් නැති දේවල් සේරම අයින් කරලා දැම්මා. කුණු සේරම විසි කරලා ආපහු එන ඇනා අපාර්ට්මන්ට් එක ආපහු හරිම අద్భుත විදියට පරණ තත්ත්වෙටම පත් වෙලා කියලා දකිනවා. අලුතෙන් පේන්ට් කරපු බිත්ති සේරම ආපහු පරණ වෙලා. ලේ බඩු සේරමේම දූවිලි ආපහු බැඳිලා. අලුත් පළතුරු බලන් ඉදදී නරක් වෙලා තිබුණා. ඒ වගේම එනා විසිකරපු රෙදි කෑල්ල ආපහු එතනටම ඇවිල්ලා තිබුණා. මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව එනා ආපහු සැරයක් එතන සුද්ධ කරන්න පටන් ගන්නවා. ඒත් එයා කුණු විසි කරලා ආපහු එන හැම වතාවකම අපාර්ට්මන්ට් එක ආපහු පරණ තත්ත්වෙටම පත් වෙලා තිබුණා. එක දිගටම මේ විදියට වැඩ කරලම එනාගේ ඇස් දෙක රැලි වැටිලා කළු පාට වෙන්න පටන් ගත්තා. හොඳටම මහන්සියෙන් එනා එදා රෑ සාලේ තියෙන කවිච්චිය නිදා ගන්නවා. එකපාරටම රේඩියෝ එක ඔන් වෙලා ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒක ඔෆ් කරන්න නැගිටලා යන එනා කන්නාඩියෙන් යාගේ මූණ දකිනවා. එයාගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. පහුවෙනිදා උදේම මියුලව හම්බ වෙන්න යන ඇනා එයාට සාපවැදුණු අපාර්ට්මන්ට් එකක් දුන්න කියලා බනින්න පටන් ගන්නවා. ඒ වගේම එයාගේ උපු සිකියුරිටි ඩිපොසිට් එකත් ඇනා අපහු ඉල්ලනවා. ඒත් මියුල කියනවා ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ රෙන්ට් ඇග්‍රීමන්ට් එක අරගන්න මියුල අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙන කෙනා අලුතෙන් පදිංචිට කෙනෙක් ආවොත් ඇරෙන්න අපාර්ට්මන්ට් එකෙන් යන්න බෑ කියලා තියෙන කොන්දේසියක් පෙන්නනවා. මේ කොන්දේසි බලන්න විශාලක කාචයක් පා
පාවිච්චි කරන්න සිද්ධ වෙන තරමටම පොඩියට තමයි ඒවා ලියලා තිබුණේ. හොඳටම තරහා යන ඇනා මේ ගැන පොලිසියට කියනවා කියලා තර්ජනය කරනවා. ඒත් මියුලා නම් ඒකෙච්චර ගණන් ගත්ත බවක් පේන්නවත් තිබුණේ නැහැ. ඒ වෙනුවට එයා ඇනාට ඇග්‍රීමන්ට් එකේ තියෙන විදියට අපාර්ට්මන්ට් එකේ ඉන්න කියලා කියනවා. ඒත් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඇනා එතනින් පිට වෙලා යනවා. ඇනා කෙලින්ම මෙඩිකල් රිපෝට් එකක් අරගන්න ක්ලිනික් එකකට යනවා. ඒ මොකද එතකොට එයාට ඒක පෙන්නලා පොලිසිය කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් නිසා. ඒත් පුතුමයකට වගේ ඩොක්ටර් කියනවා ඇනාගේ රැලි වැන්නු ඇස් සහ අළු පාට කොණ්ඩේ අවුරුදු 25ක කාන්තාවකට සාමාන්‍ය දෙයක් කියලා. මේ නිසා හොඳටම තරහා යන ඇනා එයාට ඔන්න ටෙස්ට් එකක් කරගන්න එයාට අයිඩියා තියෙනවා කියලා. එයාගේ අයිඩියා එකත් අතර ගන්නවා. ඒත් හිතා ගන්න බැරි විදියට ඇනාගේ අයිඩියා එකේ තිබුණ සේරම දේවල් මැකිලා ගිහිල්ලා තිබුණා. ඇනා එදාරෑ නවතින්න හොටෙල් එකකට යන්න තීරණය කරනවා. රිසෙප්ෂන් එකෙන් ඇනාගේ අයිඩියා එක ඉල්ලුවම එයාගේ අයිඩියා එක නැති නිසා ඒ වෙනුවට වැඩිපුර ගාණක් ගෙවන්නත් ඇනාට සිද්ධ වෙනවා. එදාරෑ එකපාරටම නිින්දෙන්නවද වෙන ඇනාට තේරෙනවා එයා ගොඩක් දුර්වල වෙලා කියලා. නැගිටලා ගිහින් කණ්ණාඩියෙන් බලන ඇනා දකිනවා එයා අවුරුදු 80ක් විතර වයසක මහලු කාන්තාවක් බවට පත් වෙලා කියලා. එකපාරටම කැස්සක් ඇවිත් සිංක් එක ළඟට ගිහිල්ලා කහින ඇනාගේ දත් කිහිපයකුත් ගලවගෙන බිම වැටෙනවා. මේ නිසා පහුවෙනිදා උදේම ආපහු අපාර්ට්මන්ට් එකට යන ඇනා මියුලාව හම්බ වෙනවා. මියුලා නම් මෙනාව දැකලා පුදුම වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා ඇග්‍රීමන්ට් එකේ විදියට වැඩ කරා නම් ඉවරයි කියලා ඇනාට කියනවා. මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා අපාර්ට්මන්ට් එකේ කුලියට ඉන්න කෙනා ඇග්‍රීමන්ට් එක සයින් කරාට පස්සේ අපාර්ට්මන්ට් එකෙන් එළියට ගියොත් ඒ කෙනා හිතා ගන්නවත් බැරි විදියට වේගෙන් වයසට යනවා කියලා. ඒ වගේම මියුලා කියනවා ඒ අද්භූත අපාර්ට්මන්ට් එක තනියම ඉන්න කැමති නැහැ කියලා. මේ හේතුව නිසායි හැම තිස්සෙම කවුරුම හරි කෙනෙක් අපාර්ට්මන්ට් එක ඇතුළේ ඉන්න ඕනේ කියලා මියුලා කියනවා. මේ කතා බහින් පස්සේ ඇනා යාගේ කාමරයට යන්න පිටත් වෙනවා. ටික වෙලාවකින් මියුලා එයාගේ ගිනි පෙට්ටිය නැති වෙලා කියලා දකිනවා. මේ නිසා ඉක්මනටම ඇනාගේ අපාර්ට්මන්ට් එකට ගියත් ඇනා ඇතුළෙන් එයාගේ දොර ලොක් කරලා තිබුණා. ඇනා ඇතුළේ ඉඳන් මුළු අපාර්ට්මන්ට් එකේ හැම තැනටම විස්කි හලලා මේ ශාප වැදුණු තැන ගිනි තියලා විනාශ කරන්නයි උත්සාහ කරන්නේ. ඒත් එයා ගිනි කෝරක් පත්තු කරලා එතන ගිනි තියන්න උත්සාහ කරත් එතන ගිනි ගන්නෙ නැහැ. මේ නිසා ඒ අද්භූත අපාර්ට්මන්ට් එක දෙවෙනි පාරටත් ගිනි තියන්න උත්සාහ කරන ඇනාගේ හුස්ම ඉර ගන්න පටන් ගන්නවා. හුස්ම ගන්න බැරුව බිම ඇදගෙන වැටෙන ඇනා ළඟට කොහොම හරි දොර අරගෙන එන මියුල එයාට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඇනාගේ උගුර හිර වෙලා තිබුණු රෙදි කෑල්ලක් එළියට අරගෙන මියුල එයාගේ ජීවිතය බේරගන්න සමත් වෙනවා. පුදුම හිතෙන දේ කියන්නේ මේ රෙදි කෑල්ලම තමයි හැම තිස්සෙම සාලේ රාක්කිය උඩ තියෙන සුදු පාට රෙදි කෑල්ල. ටික වෙලාවකින් මියුල ඇනාට වතුර වීදුරුවක් දීලා ඒ අපාර්ට්මන්ට් එක ගැන කතා කරන්න පටන් ගන්නවා. මියුල කියනවා මේ අපාර්ට්මන්ට් එක දැන් දශක ගානක ඉඳලම මේ විදියට තියෙනවා කියලා. ඒ වගේම මේ මුළු කාලේ පුරාවටම අපාර්ට්මන්ට් එකේ කුලියට කවුරුම හරි කෙනෙක් ඉඳලා තියෙනවා. එක කාලෙක ඉස්කෝලේ යන ගෑනු ළමයි කණ්ඩායමක් මේ අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙලා තියෙනවා. ඒත් හැම කෙනෙක්ම දවස් කීපයකින් වයසක කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා. මේ ගැන නිවුස් වල පවා ගිහිල්ලා මුළු රටේම ලොකු කලබලයකුත් ඇති වුණා. එක ඇමතිවරයෙක් මේ සාපය නැති කරලා දාන්න මේ අපාර්ට්මන්ට් එක විනාශ කරන්නත් උත්සාහ කළා. ඒත් එයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නත් කලින්ම ඒ ඇමතිවරයා අද්භූත විදියට මිය ගිහිල්ලා තියෙනවා. මේ සිදුවීමෙන් තේරෙනවා ඒ අපාර්ට්මන්ට් එක ඒකට බාහිර බලපෑම් එනවට කැමති නැහැ කියලා. මේ නිසා රජය පවා මේ ගැන හොයන එක නතර කළා. ඒක රහසක් විදියට තියාගන්න තීරණය කළා. මේ හේතුව නිසා තමයි පොලිසිය පවා මේ ගැන කිසිම ඇක්ෂන් එකක් අරගන්නේ නැත්තේ. ඉතින් දැන් මේ අපාය බලාගන්න රාජකාරිය පැවරලා තියෙන්නේ බියලින් මැනේජර් මියුලට. එයා කැමති වුණත් නැතත් එයා අනිවාර්යයෙන්ම හැම තිස්සෙම අපාර්ට්මන්ට් එකේ කවුරුම හරි නවත්ත ගන්න වග බලා ගන්න ඕන. ලොකු කම්පැනියකින් ඉන්න ඇනාට මියුල අන්තිමට කියනවා කොහෙන් හරි අලුතෙන් කෙනෙක් කුලියට ඉන්න හොයාගන්න කියලා. ඒ මොකද ඒ අපායෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය ඒක විතරක් නිසා. එදා හවස ඇනා මේකප් එකක් එහෙම දාගෙන එයාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් ඩැනියල්ගේ උදව් බලාපොරොත්තුෙන් එයාව හම්බ වෙන්න යනවා. ඒ තවසනාකට වගේ ඩැනියල්ට ඇනාව අඳුර ගන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. එයා ලොකු හදිසි වැඩකට යන්නේ කියලා ඩැනියල් එතනින් යන්න උත්සාහ කරනවා. ඇනා එයාගේ අනන්‍යතාවයේ හෙළි කරන්න උත්සාහ කරත් ඩැනියල්ගේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙලාවෙම වගේ ඩැනියල්ගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාව අරගන්න කාර් එකෙන් එතෙන්ට එනවා. ඉතින් එයාලා දෙන්නත් එයාලට අලුත් අපාර්ට්මන්ට් එකක් හොයන්නයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඇනාට එයාලා දෙන්නව එයා දැන් ජීවත් වෙන අපායේ හිර කරලා නිදහස් වෙන්න මේක හොඳ චාන්ස් එකක්. ඒ කොහොම වුණත් ඇනාය ගැන වචනයක්වත් නොකිය එයාලට යන්න ඉඩ දෙනවා. එදාරෑ ඇනා නිදාගෙන ඉන්න අතරේ රේඩියෝ එක එකපාරටම ඔන් වෙලා ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර බඩු ඉබේම එහෙම එහෙ යන්නත් පටන් ගන්නවා. ඉතින් මේ අද්භූත අපාර්ට්මන්ට් එක ඇනා වෙනුවෙන් කෑමක් හදලා එයාට ලං වෙන්නයි උත්සාහ කරන්නේ. නිින්දෙන් අවදි වෙන ඇනා එයාගේ කවිච්චිය ළඟ තියෙන කෑම වේල දකිනවා. ඒත් ඒක කනවා වෙනුවට ඇනා ඒ සේරම විසි කරලා දානවා. ඒ කොහොම වුණත් අපාර්ට්මන්ට් එක එයාට තේත් හදලා කියලා දැක්කම
ඕන දෙයක් වෙද්දෙන් කියලා එයා තේ ටිකක් බොන්න තීරණය ගන්නවා. එනා හෙමින් සැරේ එයාගේ කෝපෙට තේ වක් කරගෙන ඌරක් බීලා බලනවා. පුදුමයකට වගේ ඒක කියා ගන්න බැරි තරම් රසයි. මේ නිසා එයා ඩස්බින් එක ළඟ වැටලා තිබුණු එයා විසි කරපු කෑමවල තිබුණු බිස්කට් එකකුත් ඇඳලා ගන්නවා. දැන් එනා එයාට තනියම කෑම උයා ගන්න බැරි තරමටම දුර්වල වෙලා. මේ හේතුව නිසා එයාට දැන් එයාගේ එකම යාළුවා වෙන අපාර්ට්මන්ට් එක මත සම්පූර්ණයෙන්ම යැපෙන්න සිද්ධ වෙලා. ඉතින් ඊළඟ දවස් කිහිපය ඇතුළත එනා තවත් දුර්වල වෙනවා. මේ නිසා එයාට ඇවිදින්න සැරයටිය පවා අවශ්‍ය වෙනවා. දැන් එනාට තියෙන්නේ අවුරුදු 100කටත් වඩා වයසක කාන්තාවක ගෙපෙනුමක්. එයාගේ අතේ මැණික් කටුව දිහා බලන එනා අත ඇතුලේ මොකක් හරි එහෙම එහෙ යනවා කියලා දකිනවා. මේ නිසා අත කාලා බලද්දී එයාගේ අතේ හැම කෑල්ලක් නිකම්ම ගෙලවිලා ඇවිල්ලා අත ඇතුලේ වයර් වගේ මොනවා හරි දෙයක් පේන්න පටන් ගන්නවා. එනා දැන් එයාගේ අවසානය ළඟයි කියලා දන්න නිසා එයා මියුලට එන්න කියලා කියනවා. ඊළඟ සීන් එකේදී අපාර්ට්මන්ට් එක රෙන්ට් එකට අරගන්න කපල් එකක් ඇවිත් ඉන්නවා අපිට පේනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි එනාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් සහ එයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉතින් සුපුරුදු පරිදි එයාලා දෙන්න ඒ අපාර්ට්මන්ට් එකේ තියෙන අඩු රෙන්ට් එකට වගේම එතන තියෙන හොඳ ලීබඩු නිසාම එතන රෙන්ට් එකට ගන්න කැමති වෙනවා. ඒ වගේම ඒ ළඟපාත අපාර්ට්මන්ට්ස් වල කිසිම කෙනෙක් නැති එකටත් එයාලා ගොඩක් කැමති වෙනවා. මේ නිසා මියුලර් රෙන්ට් ඇග්‍රීමන්ට් එක බාර දුන්නට පස්සේ ඩැනියල් එක සයින් කරන්න සූදානම් වෙනවා. මේ හැමදේම දිහා ඒ කිට්ටුව ඉඳගෙන බලාගෙන ඉන්න එනාට එකපාරටම එයාත් ඒ අපාර්ට්මන්ට් එකේ හිර වුණු මුල්ම දවස මතක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යාට මෙදින්න සිද්ධ වුණු අසීමිත වේදනාව මෙහෙමයි කියලා නිම කරන්න බෑ. මේ නිසා එනා එයාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් එයාගේ මරණ සහතිකය අස්සන් කරන්න හදනකොටම එයා අතේ තිබුණු උණු තේක ඩැනියල්ගේ අතට හලලා එයාව නවත්තන්න සමත් වෙනවා. ඊට පස්සේ එනා ඒ කපල් එකට ආපහු අපාර්ට්මන්ට් එක පැත්තටවත් එන්න එපා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. ඩැනියල් සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ වයසක කාන්තාවකගේ හැසිරීමෙන් ටිකක් විතර ෂොක් වුණත් කිසිම දෙයක් නොකිය එතනින් යන්න තීරණය කරනවා. මේකත් එක්කම එනාට මේ අපායෙන් ගැලවෙන්න තිබුණු අන්තිම අවස්ථාවත් බොඳ වෙලා යනවා. එනාට එයාගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ්ව ඒ අපාර්ට්මන්ට් එකේ හිර කරලා එයාගේ ජීවිතයේ අන්තිම දවස් ටික නිදහසේ ඉන්න තිබුණත් එනා එහෙම නොකර ඉන්න තීරණය කරනවා. මේකෙන් අපිට තේරෙනවා එනා ඩැනියල් වෙනුවෙන් එයාගේ ජීවිතය කැප කරන්න සූදානම් තරමටම තවමත් එයාට ආදරේ කියලා. එනාගේ මේ ක්‍රියාවෙන් මියුලර් පවා ගොඩක් පුදුමයට පත් වෙනවා. මියුලර් පිට වෙන්න කලින් එනා එයාගෙන් යදි දොර එළියෙන් ලොක් කරගෙන ගිහිල්ලා අඩුම තරමේ තව අවුරුදු කිහිපයක් යනකම්ව ආපහු එන්න එපා කියලා ඉල්ලනවා. එනා හිතනවා ඒ අපාර්ට්මන්ට් එකේ කිසිම කෙනෙක් හිටියේ නැති වුණොත් මේ සාපය නැති වෙලා ඒ අපාර්ට්මන්ට් එකට අරගෙන ඉන්න ආත්මය නැති වෙලා යාවි කියලා. එනාගේ ඉල්ලීමට ගරු කරන මියුලර් එනාට සුබපතලා එතනින් පිට වෙලා යනවා. දැන් එනා ආපහු සැරයක් ඒ අපාර්ට්මන්ට් එකේ තනි වුණා. දැන් ඉඳලා හිටලා මියුලර්වත් එනාව බලන්න එන එකක් නැහැ. ඒ වගේම පහළ තට්ටුවට යන්න එනාට ඇඟේ හයිය හක්තියකුත් නැහැ. සාලේ ජනේල ළඟට යන එනා එයාගේ ජීවිතයේ අන්තිම වතාවට කවුළු වෙන ඇතුළට එන මද සුළඟ විඳ ගන්න තීරණය ගන්නවා. මේ නිසා එනාව පහුගිය සති කීපය පුරාවටම ගිලගෙන තිබුණු බය වේදනාව නැති වෙලා එයාගේ ඉරණම පිළිගන්න එනාට පුළුවන් වෙනවා. ඊට පස්සේ එනා අපාර්ට්මන්ට් එකෙන් දරුණු වෙන්න එපා කියලා ඉල්ලීමක් කරලා එයාගේ අන්තිම විවේක ගන්න තැන වෙන එයාගේ කවිච්චියට යනවා. ටික වෙලාවකින් එනා එයාගේ අන්තිම හුස්ම හෙළනවත් එක්කම එනාගේ ශරීරය සම්පූර්ණයෙන්ම කවිච්චිය විසින් උරාගෙන ඒ කවිච්චියම කොටසක් බවට පත් කරගන්නවා. එනාගේ හදවතින් එළියට ආපු දිග නූල් කෑලි වගේ දෙයක් ඉබේම කවිච්චියේ කුෂන් එකට ගෙතෙනවා අපිට පේනවා. ඒ වගේම එනාගේ ඔළුව සුදුපාට රෙදි කෑල්ලක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ අපිට පේනවා ඒ දෙපැත්තෙන් ඒ වගේම තවත් සුදුපාට රෙදි කෑලි දෙකක් තියෙන විදිය. ඉතින් එකෙන් අපිට තේරෙනවා මේ අද්භූත අපාර්ට්මන්ට් එක ඒක බිලිගන්න ගොදුරු වලින්ම ඒකට අලුත් අලුත් දේවල් එකතු කරගන්නවා කියලා. ඒ කොහොම වුණත් දැන් මේ අපාර්ට්මන්ට් එකේ කිසිම කෙනෙක් නැති නිසා ඒකට අරගෙන ඉන්න අද්භූත ආත්මය නැති වෙලා ගිහිල්ලා මේ සාපය හැමදාටම ඉවරයක් වේවි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ මූවි රිවියුස් දෙකම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new video එකකින් ඉන්නවදම් වෙනවා.